What's up guys, nama Lee. Fat loss plan nak follow karat. Online coaching join nuna. Muna karat, wage ange fat ek adu enne ne. Wage ange weight ek adu enne ne. Meka godak kayada thiyena prashnaya. Right? Then me prashneta man mage client kenekge interaction app pawichchi karala client kenekge situation app pawichchi karala man ona pahadili karala denna. Then api mulin therum ganna one de tama ape ange weight ek adu enne mone ne. හරි ඇඟ වෙනස් වෙන මොකද්ද මං කියන්නේ දැන් ඔයා මතක තියාගන්න ඔයාගේ ඇඟේ අපි high level view එකකින් බැලුවොත් ඔයාගේ ඇඟේ මූලික කොටස් ටිකක් තියෙනවා නේද අපි weight එක ගැන කතා කරනකොට ඔයාගේ අස්ති වල බර තියෙනවා ඔයාගේ ඇඟේ වතුර වල බර තියෙනවා පේශි වල බර තියෙනවා මේදේ බර තියෙනවා fat එකේ බර තියෙනවා හරි දැන් ওই හතර කොකද අපිට අඩු කරන්න ඕනේ අපිට අඩු ගන්න ඕනේ fat එක right fat එක අඩු ගන්න ඕනේ muscle එක වැඩි කරන්න ඉතුරු දෙක දැන් අස්ති අපිට වෙනස් කරන්න බෑ වතුර අපි අඩු කරන්න නරකයි අපි ඇඟේ හොඳ වතුර ප්‍රමාණයක් තියාගන්න ඕනේ අපි හොඳට හයිඩ්‍රේට් කරලා තියාගන්න ඕනේ දැන් අපි මසල් දැන් අපි හොඳ ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එක ෆලෝ කරනකොට අපි හොඳ න්‍යූට්‍රිෂන් ප්ලෑන් එකක් ෆලෝ කරනකොට ඔයාගේ weight එක සති 4ක් 5ක් 6ක් යනකොට වෙනස් වෙන්නේ නැති වෙන්න හේතු එකයි තියෙන්නේ මම පැහැදිලි කරලා දෙන්න බට් එහෙම යනකොට ඔයාගේ ඇඟේ ඔයාට වෙනසක් දැනෙනවා ඔයාට දැනෙනවා වගේ ඇඟේ සයිස් එක වැඩි වෙලා හැබැයි weight එක අඩු වෙලා නැහැ that's because ඔයාගේ muscle percentage එක සමහර විට ඔයාගේ වතුර ප්‍රමාණය ටිකක් වැඩි වෙලා ඇති වතුර අල්ලන් ඉන්න ප්‍රමාණය ඒ වගේ muscle ප්‍රමාණය වැඩි වෙලා ඇති ඒ ගමන්ම fat එක ටිකක් අඩු වෙලා ඇති දැන් ඔයා මතක තියාගන්න ඔයා හොඳ nutrition plan එකකට වැටෙනවා කියන්නේ ඔයාගේ ඇඟට අවශ්‍ය protein ප්‍රමාණය හම්බ වෙනවා ඔයාගේ ඇඟට අවශ්‍ය fat ප්‍රමාණය හම්බ වෙනවා ඔයාගේ ඇඟට අවශ්‍ය carbohydrate fiber micronutrients ඒ ඔක්කොම හම්බ වෙනවා දැන් මේ හම්බ වෙනකොට ඔයා කලින් හිටිය සිටුේෂන් එක දිහා බලන්න ඔයා තුන් වෙල නිකන් බතුයි පරිප්පුයි මොන හරි පොඩි පොඩි දේවල් ගෙදර සාමාන්‍ය කන විදිහට කාලා කිරි දාන කෑම තෙල් දාන කෑම කාලා කිසි බැලන්ස් එකක් නැතුව කන ඒ රටාවෙන් මේකට આવවහම ඔයාගේ ඇඟ වෙනස් වෙනවා ඒක නවත්තන්න බෑ වෙනස් වෙනවා හැබැයි ගොඩක් අය ફોકસ කරන අර weight එක weight එක නම් අපි බලන්න ඕනේ ඇඟේ පෙනුම වෙනස් වෙනවද ඇඟේ fat percentage එක අඩු වෙනවද ඒ දෙක තමයි වැදගත් මං දකින දේ දැන් මගේ client මොකද්ද මගේ client තියෙන ප්‍රශ්නේ මගේ client තියෙන ප්‍රශ්නේ එයා මාසෙත් දැන් මාත් එක training කරා එයාට එයාගේ ඇඟේ වෙනසක් පේනවා හැබැයි එයාට එයාගේ weight එක අඩු කරගන්න බැරි වෙලා තියෙනවා කිලෝවක්වත් අඩු වෙලා නැහැ කොටින්ම කිව්වොත් දැන් මම එයාට පැහැදිලි කළ දුන්නේ හරි ඔකේ සෝ එයාගේ message එක එයා මම මෙතන දාන්නම් transparently එයා කියලා තියෙනවා එයා පොඩ්ඩක් අසනීප වුණා දවසක් දෙයක් ඒ වගේම එයාගේ කාඩියෝ එයාට 400 කැලරීස් ටාගට් කරලා බර්න් කරන්න බැරි වෙලා තියෙනවා. එතකොට මොකද එයාගේ ඇඟේ ෆැට් අඩු නොවෙන්න හේතුවක් තියෙනවා නම් තියෙන්නේ කැලරි හිඟය. ඈ මොකද්ද කැලරි හිඟය? ඔයාගේ ඇඟ ඔය weight එක කීයද? 80ද 90ද 100ද? ඔය weight එක නඩත්තු කරන්න ඔයාගේ ඇඟට අවශ්‍ය එනර්ජි කැලරි ප්‍රමාණයක් තියෙනවා. පෝෂණයක් තියෙනවා. පෝෂණය හැදිලා තියෙන්නේ ඔයා කන බොන කෑම බීම සහ සප්ලිමන්ට්ස් වලින්. ওই දෙකේ එකතුවක් මිසක් එකක් නෙමෙයි. ඔකේ. සප්ලිමන්ට් නැතුව ඇඟ හදන්න පුළුවන්. සප්ලිමන්ට් වලින් විතරක් ඇඟ හදන්න බෑ. එතකොට මෙයාගේ ඇඟේ weight එක අඩු වෙන්නේ නැති එක හේතුවයි තියෙන්නේ. කැලරි හිඟයක් ඇති වෙලා නැහැ. දැන් මෙයාගේ message එකයක් කියලා තියෙනවා. එයාට කාඩියෝ කරගන්න බැරි වෙලා තියෙනවා. එයා අසනීප වෙලා තියෙනවා. So මේ හේතුත් එක්ක එයාට of course එයාගේ ඇඟේ weight එක අඩු වෙන්නේ නැහැ. හැබැයි මෙතන අපි දකින්න ඕන ලොකු වෙනසක් තියෙනවා. හයි මේ පින්තූර දෙක බලන්න මේ එයා ජොයින් වම් පැත්තේ තියෙන එයා ජොයින් වෙනකොට තිබ්බ ඇඟ දැන් සති 4ක් ගිහිල්ලා තියෙන ඇඟ දැන් ඔයාලට මෙතන පේනවා ඇති සති 4කට පස්සේ මෙයාගේ ඇඟ හොඳට සාමාන්‍ය තිබ්බට වඩා හොඳට පිරලා තියෙනවා දැන් මෙයාගේ ඇඟ හොඳ දිශාවක හැරිලා තියෙන නිසා මෙයා මාත් එක්ක දෙවෙනි මාසෙත් කන්ටිනියු කරනවා දැන් මොකද්ද අපිට ප්‍රායෝගිකව කරන්න පුළුවන් මේ වගේ සිටුේෂන් එකකදී හරි අපි හොඳ ප්ලෑන් එකක් ෆලෝ කරනවා හොඳ ට්‍රේනින් ප්ලෑන් එකක් හොඳ න්‍යූට්‍රිෂන් ප්ලෑන් එකක් හැබැයි ප්‍රායෝගික ගැටලු වෙනවා ජිම් එකේ සමහරලාට වට එච්චර වෙලා ඉඳලා කැලරි 400ක් පුච්චන්න බෑ එතකොට මොකද්ද කරන්නේ තවත් ක්‍රම තියෙනවා මොකද අපිට අවශ්‍ය හිඟයනේ මතක තියාගන්න හිඟයක් තමයි ඇති කරගන්න ඕනේ එතකොට මම මේ ක්ලයන්ට් ගෙන් ඇහුවා හරි බ්‍රෝ සාමාන්‍යයෙන් දැන් ඔය සතියක් දෙකක් තුනක් කරලා තියෙනවා ඔයා ඔන් ඇවරේජ් ඔයා කොච්චර දවසකට කාඩියෝ කරනවද මන් දීලා තියෙන 400 කැලරි 400 කොච්චර පුච්චනවද කියලා එයා කිව්වා ඔන් ඇවරේජ් 200ක් කියලා හරි එතකොට මං කියෝ ඔයාට දැන් 200ක ප්‍රශ්නයක් විතරයි තියෙන්නේ කැලරි 200ක ප්‍රශ්නයක් විතරයි තියෙන්නේ මේ ප්‍රශ්නෙට විසඳුම තියෙන්නේ එක්කෝ කෑම අඩු කරන්න ඕනේ නැත්නම් වැඩිපුර ව්‍යායාම කරන්න ඕනේ නැත්නම් ওই දෙකෙන්ම එකතුව ওই හිඟ ඇති කරන්න ඕනේ ওই 200 අඩු කරන්න ඕනේ එතකොට කැලරි 100ක් කෑමෙන් අඩු කරනවා කැලරි 100ක් වැඩිපුර පුච්චනවා
එතකොට එයාට කැලරි 300ක් පුච්චන ජිම් එකේ ඉන්න පුළුවන්ද? එයා කිව්වා බෑ කියලා. එතකොට මොකද්ද කරන්නේ මේ වගේ සිටුේෂන් එකේ? දැන් මතක තියාගන්න බ්‍රෝ, මට වාට ස්පෙෂලි ක්ලයන්ට් නෙමෙයි, වාට බලන් ඉන්න වාට මට වාට ඔප්ෂන්ස් දෙන්න පුළුවන්. ඔයා ඒක කරනවද නැද්ද කියන එක ඒක ඔයාගේ ඩිසිෂන් නෑ. ඒ නිසා මේ ඔප්ෂන්ස් නිකන් අහලා පැත්තක දාලා සප්ලිමන්ට් එකක් ගන්න එපා. මේවා කරන්න. ඕකේ? කෑමෙන් අඩු කරන්න පුළුවන්, නැත්නම් ව්‍යායාම වැඩි කරන්න පුළුවන්. දැන් ව්‍යායාම කරන වෙලාවේ වැඩිපුර කරන්න බැරි නම් මොකද්ද අපි කරන්නේ? ඕකට තියෙනවා මම කලිනුත් වීඩියෝස් වල මෙන්ෂන් කරලා තියෙනවා non exercise activity level එක. right? හිතන්න මෙහෙම, ඔයා ව්‍යායාම කරන වෙලාවෙන් තොර පැය කිව්ව 22ක් තියෙනවා කියලා, ඒ 22 ගෙන් ඔයා 8ක් නිදාගත්තොත් 14ක් තියෙනවානේ. ඒ 14 ඇතුළතදී ඔයාට ගොඩක් දේවල් කරන්න පුළුවන්. උදාහරණයකට ඔයාට alarm එකක් තියන්න පුළුවන් පෑම් පෑට වැදෙන්න. වැදුනාම විනාඩි 5ක් ඇවිදින්. මොකද අපිට ඕනේ අර කැලරි 100ද 200ද පුච්චන්. ඕකේ? දැන් ඔයා කෑමෙන් 100ක් අඩු කරොත් ඔයාට තව 100යි තියෙන්නේ. ඔයා රෆ්ලි දවසකට වැඩිපුර ස්ටෙප්ස් 1200ක් 300ක් විතර ඇවිද්දොත් ඔයාට ඒ කැලරි 100 පුච්ච ගන්න පුළුවන්. සෝ ඔයාට තියෙන්නේ පෑම් පෑට alarm එකක් දාලා විනාඩි 5ක් විතර ඇවිදින්න. ඔයා වැඩ කරනවා නම් ඒක ඔයාගේ පොස්චර් එකටත් හොඳයි. ඒක ඔයාගේ මයින්ඩ් සෙට් එකටත් හොඳයි. බ්‍රේක් එකක් ගන්න එක ගොඩක් හොඳයි. ඒ බ්‍රේක් එක ඔයාගේ ට්‍රේනින් වලට යූටිලයිස් කරන එක ස්ට්‍රැටජිකලි ඔයාගේ ගෝල් එකට යන්න උදව් කරනවා. ඒතකොට දැන් ඔයාට තේරෙනවා ඇති මම මෙතනින් ගොඩක් උත්සාහ කරන්නේ ඔකටිර කන්වේ කරන්න ඔයාගේ ෆැට් ලොස් ජර්නි එක කෙටි ගමනක් නෙමෙයි, ඒක දුර ගමනක්. ඒ වගේම එක මාසෙන්වත් මාස දෙකෙන්වත් සමහර මේක වෙන්නේ නැහැ. මොකද ඔයා මූණ දෙනකොට ඔයාගේ ජීවිතේට ප්‍රායෝගික ගැටලු එනවා. ඒ ගැටලු වලට ඔයා කොහොමද මූණ දෙන්නේ? කොයි විදිහටද මූණ දෙන්නේ? ඒක තමයි වැදගත්. මොකද ඔයා එතනදී අධෛර්යමත් වුණොත් ඔයාගේ අරමුණට කවදාවත් යන්නේ නැහැ. ඔයා තේරුම් ගන්න ඕනේ බාධක එනවා, ඒ බාධක පැත්තක දාලා ඔයාට පුළුවන් දේ කරන් ඉස්සරහට යන්න ඕනේ. ඔයා කැමති නම් මේ වගේ සර්විස් එකකට ජොයින් වෙන්න, මගේ ඔන්ලයින් කෝචින් සර්විස් එකකට ජොයින් වෙන්න. මම ඒකේ විස්තර දාලා තියන්න පල්ලෑ. මගේ ඊමේල් එකකුත් දාලා තියෙනවා, මට ඊමේල් එකක් දාන්න, නැත්නම් WhatsApp message එකක් දාන්න, මම ඒ contact information ටික දාලා තියන්න පල්ලෑ. දැන් ඕකේ හරි. මම තව ෆැට් ලොස් සම්බන්ධ ප්‍රශ්නයක් උත්තර දෙන්නම්. කට්ටි මම අහනවා ෆැට් ලොස් කරන ඇයිට ක්‍රියටින් පාවිච්චි කරන්න පුළුවන්ද කියලා. ක්‍රියටින් පාවිච්චි ගන්න පුළුවන්. ක්‍රියටින් සම්බන්ධ ඉංග්ලිෂ් වීඩියෝ එකක් තියෙනවා මෙඩිකල් පොයින්ට් ඔෆ් view. මම ඒක පල්ලෑ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. මම ඒකේ සිංහල ට්‍රාන්ස්ලේෂන් එකක් හදන්නම්. ඔය කැටි එකට කැමති නම් පල්ලෑ කමෙන්ට් එකක් දාන්න. මෙඩිකල් බෙනිෆිට්ස් පැත්තෙන් බැලුවාම, හෙල්ත් බෙනිෆිට්ස් පැත්තෙන් බැලුවාම ක්‍රියටින් ඕනම පුද්ගලයෙක්ට ගැලපෙනවා. හැබැයි ගැටලුව තියෙන්නේ ක්‍රියටින් පාවිච්චි කරන ඔයාගේ ඇඟ සූදානම්ද කියලා. ඔයාගේ ඇඟේ හෙල්ත් සිටුේෂන් එක. දැන් ඔයාගේ ඇඟ හෙල්දිද ක්‍රියටින් පාවිච්චි කරන්න පටන් ගන්න. අන්න ඒක ඔයා ડોක්ටර් කෙනෙක් හම්බෙලා චෙක් කරගන්න වෙනවා. ඕකේ? මොකද මට ජෙනරලි කියන්න පුළුවන් බහුතරයකට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි සුළුතරයක් ඉන්නා මේක පාවිච්චි කළා මොකයි ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. ඒක හන්තා මේ පැකට්ස් වලත් ගහන්න පිටිපස්සේ මේ ගිල ડોක්ටර් කෙනෙක් හම්බෙන්න කියලා. මම හිතනවා වීඩියෝ එක කැමති ඇති කියලා. කැමති නම් thumbs up එකක් දෙන්න. Subscribe karne notification bell click karne next week mantakaya join in that's it that's all hope you enjoy the video I'll see you next week